මට ආත්මයක් කියලා එකක් පේන්නේ මේ මොහොතක් විතරයි සෝවාන් වෙන්න කියලා අමුතු එකක් පේන්නේ මොකද සෝවාන් වෙනවා කියලා කියන්නේ එහෙම මොකද කැටගරයිස් කරලා තියෙනවා සෝවාන් වෙන්න හැකියි දාගන්න ඒක තියෙනවා දැනුම හොයන මිනිස්සුන්ට එකක් හදලා එක එක ඒවා දැන් හොය හොය යන මිනිස්සු කොහේකවත් ඉතිහාසයේ තියෙනවද බුදුහාමුදුරුවෝ ගඩල බුදුහාමුදුරුවෝ මට ටිකක් වැඩ මේ නිවන් දකින්න නම් ටිකක් අමාරු සෝවාන් වෙන්න වගේ බණ ටිකක් කියන්න ඕ කියලා ඔය ත්‍රිපිටකේ කොහේකවත් ලියලා තියෙනවද නිකමට විහිළුවටවත් තියෙන්නේ නැහැ එහෙනම් හැමෝම ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නෙට උත්තර හොයන පටාචාරයට වමනා වුණේ සෝවාන් වෙන්නද නිවන් දකින්නද නැත්තම් තමුන්ගේ අර තමුන්ට වෙච්ච සිදුවීම නිසා වෙච්ච ඇතුළාන්තයේ වෙන කම්පණය සැරින් සැරේ මනසට දෝකාර දෙනවා වද දෙනවා දිගින් දිගට මේ දුක පවතිනවා මේ දුකෙන් ගැලවෙන්න ක්‍රමවේදයක් හොයන්න ඕනේ මේ දුක්ඛ නිරෝධයට මාර්ගය හොයන එක ඒක හම්බ වුණාට පස්සේ එයා ඒ තුලින්ම තේරුම් ගන්නවා ලෝකේ සියල්ලම මං දකින්න ඕනේ ක්‍රමවේදේ මේකයි සියලුම දුක් මේකෙන් නැති වෙනවා සියලුම ප්‍රශ්න මේකෙන් විසඳෙනවා එහෙමනම් ඒක හම්බුණාට පස්සේ ආයේ එයා අමුතුවෙන් සෝවාන් වෙන්න යන්න ඕනේද අමුතුවෙන් රහත් වීමක් එයාට තියෙනවා ඒකම තමයි එයාගේ ප්‍රත්‍යක්ෂය ඒකම නිවන මේ ක්‍රම වේදේ දැන් ඔයාට කියපුවේ ඔයා ප්‍රැක්ටිකල් කරනකොට ඔයාට ආයේ කොහෙකවත් වෙන තැනක පුද්ගලයෙක්ගේ දේක කොහෙකවත් අමුතුවෙන් දුකක් මුණ ගැහෙන්න බෑ මුණ ගැහෙනවා නම් ඔයා මං කියපු එක හරියට තේරුම් ගන්න. තේරෙනවද? එහෙම එකක් වෙන්න බෑ. එච්චරයි ඉතින්. ඒක හරියට ජීවිතේ කරගත්තට පස්සේ හම්බ වෙන ඕනෙම කෙනෙක් විතරයි. ඇහෙන ඕනෙම දෙයක් විතරයි. ඒ තැන නැවති නැවති යන්නේ. මේ ගනුදෙනුව කරා ඉට්ස් ඕකේ. එතනින් එහාට ආයේ ගිහිල්ලා ඒක ගැන මනසින් වද වෙනව නම් එයා මොඩේ. ඒක එතනින් ඉවරයි. මේක මෙතනින් ඉවරයි. තේරෙනවද? ඒ මොහොතේ ජීවිතේ. ඉතින් කවදා හරි දවසක ඔය කියන ක්‍රමයට මොකක් හරි එකක් හම්බුනොත් මටත් කියන්න ආ මෙහෙමත් එකක් තියෙනවා. හැබැයි ඒ වගේ දේශනා තියෙනවා ඇති තරම් කමටහන් දෙන හාමුදුරුවෝ ඉන්නවා ඇති තරම් අරක කරන්න මේක කරන්න මේක මෙච්චර කාලයක් වඩන්න මෙහෙම කරන්න එහෙම දෙනවා. මම තියෙනවා ඇති තරම්. නමුත් මෙතන මගෙන් ප්‍රශ්න කරනවා නම් සුදුසුම මෙයක්. ternary හේතුව ඔයාට තව තියෙනවා මොකක් හරි එකක් කරන්න ඉතුරු වෙලා. ඔයා ස්ටෙප් වලින් යන්න කැමති කෙනෙක්. සලසෝවාන් වෙන්න ඕන. සතරදාගාමි වෙන්න ඕන. ඒ වගේ පිළිවෙලකට යන්න. ওই පැටර්න් එක යම් කාලයක කැඩෙනවා. හරි. කැඩිලා සියල්ල සිතයි. සුවාන් වෙනවා කියන්නේ ඒත් මම්ම හදාගත්ත සිතුවිලි. මේ සතරදාගාමි වෙනවා කියන්නේ ඒක මම්ම හදාගත්ත සිතුවිලි. නෑනම් රහත් වෙනවා කියන්නේ මම්ම හදාගත්ත ඒ සිත මම්ම නම් ඒ ස්ටෙප් හතර හදාගෙන තියෙන්නේ. මට පුළුවන් ඉතින් අන්තිම එක හදාගන්න. ඉවරයි. මට මේකේ කෝන්නේ නෑ. මට ඉවරයක් වෙන්න ඕනේ. මට ඕනේ මේක ඉවරයක් කරගන්න. මට සෝවාන් තෘෂ්ණාව තියෙනකන් සෝවාන්ම තමයි හොයන්නේ. ඇපල් කණ්ඩ නම් පෙරේද ඇපල් හොයලම තමයි එයා තව එකට යන්න වෙන්නේ. තේරුණාද කියන්නේ? කොළඹ යන්න ඕනේ මිනිහා කොළඹ යනවා. හැබැයි හිතේ තැන් තැන් වල ආසාවල් තියෙනවා නම් කුරුණෑගලත් පෑද දෙකක් ඉඳලා යන්න ඕනේ. වරකාපුලත් ටිකක් ඉන්න ඕනේ. අර හේත් ඥාති කෙනෙක් ඉන්නවා නිට්ටඹු පැත්තේ යාළයෙක් ඉදරත් යන්න ඕනේ. මෙහෙම ප්ලෑන් තියෙන මනුස්සයට කොළඹ යන එක එන දුරයි. තේරෙනවද? මම කියන්නේ එකම උවමනා කොළඹ නම් වටේ යන්නේ නැතුව කොළඹ යන සිත හදාගන්න. යන්න කොළඹ. අර ඔක්කොම පහු කරගෙන යන්න. තේරෙනවද? ඒ වගේ. එනිසා ඔය පොතේ තියෙන දත්තවලට අනුව නෙමෙයි ඔබේ ජීවිතයේ තුලින් මාර්ගය හොයන්න.
පොත්වල එක එක දත්ත තියෙනවා. ඈ ඕක තේරවාද සම්ප්‍රදාය උගන්නන්නේ. මහායානයේ ගවේෂණය කරොත් එමෝකට හාත්පසින්ම වෙනස් තව මාර්ගයක් තියෙනවා. ඒත් බුද්ධාගම. මහායාන බුදුදහම. ගෞතම බුදුහාමුදුරගෙන් පටන් ගත්ත එකක් ඒක. ඊට පස්සේ වජ්‍රයාන දර්ශනයෙන් ඒකත් තේරවාදයේ මහායාන වගේ තවත් දර්ශනයක්. මාර්ගයක්. දහම. ඒකේ සෝවාන් සකෘදාගාමී වෙන එක වෙනම මේක. ඒ තන්ත්‍රයානේ ගත්තොත් එහෙම ওই ටිබෙට් ලාවේ මේ කරකව කරකව ඉන්න විදිහයි. ඒක වෙනම මේක. එයාලගේ ඒත් මේ ගෞතම බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර මොග්ගල්ලාන කොට්ටි මාර්ගෙන් හත්තව එක. හැමෝම කතා කරන්නේ එකම නිවනක් ගැන, කොළඹ ගැන කතා කරන්නේ. පාරවල් ගොඩක්. එතකොට අපි කොහොමද කියන්නේ මේකම හරි කියලා? මේ සෝවාන් සකෘදාගාමී ස්ටෙප් එකමයි හරි කියලා මම කියන්නේ. ඔක්කොම පැත්තක දාලා ඔබ තුලින් ඔබ ගවේෂණය කරා. ඔබට ඔබ මුණ ගැසේවි, ඔබට මාර්ගයේ මුණ ගැසේවි, ඔබට ප්‍රත්‍යක්ෂයේ මුණ ගැසේවි. ඔබෙන් ඔබ ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකේ ශූන්‍යත්වය අවබෝධ කරා. ඊට පස්සේ සතුටෙන් ජීවත් වෙන ජීවන ප්‍රතිපදාවක් සකස් වේවි. ඒ තුළ ඔබට සියල්ල දුකක් නැතුව, ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව, විඩාවක් නැතුව ජීවිතාන්තය දක්වා සතුටෙන් ඉන්න ලස්සන සබාධහමත් එක්ක යන මාර්ගයක් පිළිල වෙයි. එතකොට තේරෙවි මේ ගහ කියන්නේ මං වගේ එක. ගහක් මමනේ. මේ හැමෝම නිකන් තමුන් වගේ දැනේ. ඒ තුළ පුදුමාකාර ආදරයක්, මෛත්‍රියක්, කරුණාවක්, සමානාත්මතාවයක්, කිසිම තැනක ගැටෙන්නේ නැති ස්වභාවය. අරයා දකින්න කොටයි, මෙයා දකින්න කොටයි දෙවිධයකට නැතුව එක විදිහක්. ගෑනු දකින්න කොටයි, පිරිමි දකින්න කොටයි දෙආකාරයක් නැතුව එක ආකාරයක්. මාර්ගය සකස්. ඉතින් ඒකට මං කියන්නේ අර ඔය ක්‍රමේ නැතුව ඔබව නිතර ගවේෂණය කරන්න. මේක ඇප්ලයි කරගන්න. හිත දකින්න විදිහ. බාහිර ලෝකයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනකොට මගේ ඇතුලේ වෙන දේ මොකද්ද? මේක දැකගෙන යන. ඒ හැම මොහොතකම නිමිලා ඉන්න ආයාසයෙන් නෙමෙන්න එපා. තේරුම් ගන්නකොට නිමෙනවා. උනේ මොකද්ද කියලා දකින්න දැකපු ගමන්ම හිතට බෑ, තව ඉස්සරහට යන්න. හිත එතනම බිඳ වැටෙනවා. තේරුණා නේද? තව ගැටලුවක් තියෙනවා. ඒක හොයාගත්ත කියලා ඔයාලට මොකද කරන්න පුළුවන්? මේ දිගින් දිගට යන සසර මොකද්ද කියලා ඔයා හොයාගත්ත කියලාට කරන්න පුළුවන් දේ මොකද්ද ඒකට? ඔයාලට මිසයිලයක් යවන්න දු මුලට. තම් මොකද්ද කරන්න පුළුවන් ඒකට? බුදුහාමුදුරන්ගෙන් ওই ප්‍රශ්නේ ගිරිබිටින් අහනකොට උන්ට බැනලා. බුදුහාඳුර ඔය ගොම් ප්‍රශ්න 10ක් තියෙනවා, දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා උත්තර දුන්නේ. හේතුව, ඒ කියන්නේ තේරුමක් නැහැ. ඔය ප්‍රශ්නෙට කොච්චර උත්තර හොයන් ගියත් ඔයාගේ ගමනට මුකුත් වෙන්නේ නැහැ. ඔයා විඩාවටපත් වෙනවා. ආපස්සට නෑ. යනවා මේ සසල මොකක්ද දැන ගියාත්ම මම මොකෙද්ද දන්නේ නැහැ. එතකොට ඒක කොහොමද සකස් වෙන්නේ? ඊට කලින් ආත්මෙ මං කරපු දේ මොකද්ද දන්නේ නැහැ. ඒක සකස් වෙන්නේ. කොහොම හෝම මුලක් හොයාගෙන යයි. ඔයාගේ පණ ඉවර වෙනවා විතරයි වෙන්නේ. මුලක් නම් හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? බුදුහාමුදුරුව කියන්නේ ඕ වැඩේ නවත්තන මේ මොහොත දකින්න කියලා. මේ මොහොත දකින්න. ඒ දේවල් කොච්චර හෙව්වත් එන බුදුහාමුදුරුව කියන්න එපා. ඕකේ තියෙනවා එකක් ඔක හොයපල්ල කියලා. ඔයන්ට ටෙක්නික් එකක් මොකක් හරි දෙන්නත් එපා ඕකේ. නෑ. ඒ ගැන අහන හැම එකකටම බැන්න මිසක්, නින්දා කරා මිසක්, ගුණා බූරුවයි කියලා ප්‍රතික්ෂේප කරා මිසක්, ක්‍රෙඩිට් එකක් දුන්නේ. ඒ නිසා ඒකවත් තේරුම් අරගෙන අපිට වැදගත් වෙන්නේ මේ කතන්දරේ. මේ මොහොතේ සිට ඉදිරියට අපි මේ ගමන් කරන ජීවිතේ මේ වෙලාවේ. ඒ නිසා අතීතයේ වෙච්ච දේවල් වලට ශෝක කරන එක සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. මම අරකාසමත් මේකාසමත් මගේ ජීවිතේ මෙහෙමයි සියල්ල අතහැරලා දාන්න. අනාගතය ගැන ප්ලෑන් කරන එකක් තියෙනවා. ඔයා ප්ලෑන් කරනවා වෙන්නේ නැහැ. වෙන්න තියෙන දේ වෙන්නේ. හැබැයි ඔයා මේ මොහොතේ 100%ක් ලස්සන මිනිස්සෙක් නේ. ඔයාට වෙන්න ඕනික සබඳහම ලස්සනම එක දෙනවා. ඒ කියන්නේ
ඔබේ ඉදිරියේ මැවෙන්නේ ඔබයි. ඔබ ඔබ රිෆ්ලෙක්ට් වෙනවා. ඔබ කොයිතරම් ලස්සනද කන්නාඩි ඉස්සරහට ගියපුවාම ඒ තරම්ම ලස්සන එකක් හම්බ වෙනවා කෙනෙක් පේන. ඔබ කොයිතරම් විරූපීද කන්නාඩි ඉස්සරහට ගියපුවාම ඔබට පේන්නේ වගේ යකේ. තේරෙනවද? ඒ වගේ මේ මොහොත ඔබ කොයිතරම්ම නීට්ද? ක්ලියර්ද? ඔබ කොයිතරම් ක්වොලිෆයිඩ්ද? ඔබ කොයිතරම්ම ආන් ඒකම තමයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ ඔබගේ අනාගතය. මං නිසා අපි උපයන්නේ ඇයි? මහන්සි වෙන්න ව්‍යාපාර කරන්නේ ඇයි? සතුටින් ඉන්න. එහෙමනම් ඔබට සතුට මුණ ගැහෙන්න නම් ඉදිරියේ දැන් මොකද කරන්න? දැන් සතුටින් ඉන්න. තේර? ඔබට දුක මුණ නොගැහෙන්න නම් ඉදිරියේ දැන් දුකට දෙන හේතු නැති කරගෙන ඉන්න. ඒ මේ මොහොතේ තේරුම් අරගෙන සතුටින් ඉන්න. පුළුවන් තරම් දවසට එක වතාවක් කර දේශනාවක් අහන්න. පුළුවන් තරම් සැහැල්ලු වෙන්න. හැම වෙලාවෙම මගේ හිත කියන එක හැදෙන්නේ මේ ආයතන වලින් ගොනු වෙච්ච දත්ත වලින් කියලා තේරුම් ගන්න. ඒ දත්ත නිසා, ඒ කියන්නේ පේන දේවල් නිසා, ඇහෙන දේවල් නිසා, දැනෙන දේවල් නිසා මම මොඩකම් කරනවා නම්, මම කේන්ති ගන්නවා නම්, මම නැත්තම් ඒ පේන මුලාවල් එක්ක ඇලෙන්න යනවා නම් ඒක මොඩකමක් කියන එක තේරුම් ගන්න. ඒ කරලා ඒවත් එක්ක කතා කරන්න ඕනේ ඇත්තෙක් කතා කරන්න. උපකාරයක් කරන්න ඕනේ කෙනෙකුට උපකාර කරනවා. එතනදී හිතන්නේ මේක බොරුවක් අරපේනව බොරුවක් මායාවක්. දෙන්න යන්නේ. බුදුහාමුදුරුවෝත් එක්ක කරන්න එපා. බුදුහාමුදුරන්ට එහෙනම් ආනන්දය කියලා මායාවක් නෙපෙවිකේ. ආනන්ද මායාව කැඩීර පේන්න ඕනේ. උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂයේ තියෙනවා ආනන්ද කියන්නේ මගේ ඇහැට පිළිච්ච වර්ණ සටහනකින් මම හදාගත්ත ගුණ කරගත්ත රූපය. ඒක ලෝකයේම සාමූහික විඥාණයනොත් ආනන්දයක් සකස් කරගෙන. ඒ නිසා මට දැන් ඒ ආනන්ද කියන සංඥාව දීලා යාට කතා කරන්න වෙනවා. හේතුව සාරිපුත්‍රත් එයාට ආනන්ද කියන්නේ. මොග්ගල් ආනන්ද ආනන්ද කියලා කියන්නේ. අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාත් ඒ ඒකත් එක ගණන දෙන කරන්නේ ආනන්ද නාමයෙන්. එහෙනම් මම ආනන්ද කියන්නේ. ඒ වගේ එළියේ තියෙන දේවල් එක්ක එතකොට ඒ ඒ විදිහට ගණන දෙන කරනවා. ඒවත් එක ගැටීමක් නැති. ඒ ඒකට ඒ පැටර්න් එකට ජීවිතේ හුරු වුණාම කිසිම ලස්සනයක් නැහැ. ඔබත් ඉන්න බෑ. හරි. සර්. සර්.